සීන හඹානට අපි මහන්සි වෙන්න ඕනේ. අපි පස්පස හඹාගියේ නැත්නම් මේ සීන කවදාවත් සැබෑ කරගෙන හම්බෙන්නේ නැහැ. ජීවිතේ ඔබට සීනක් තිබුණේ කවදා හරි දවසක නීති පැත්තෙන් හදාහල්ලා ඒ ශේෂ්ත්‍රෙන් ඉස්සරහට ගිහිල්ලා ජීවිතේ ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් එවැනි සීන දක්වන ඔබට ඒ සඳහා අවශ්‍ය අත්විවරම සකසන වැඩසටහනක් තවත් මේ කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. APIIT නීති පාසල පිළිබඳ APIIT ලෝ ස්කූල් ගැන කතා බහ කරන්න ඔබ දැන්ටමත් දන්නවා. ඔබ බොහෝ තොරතුරු දන්නවා සහ ඔබ සමහරක් විට ඔබේ හිතමිතුරන් මේ APIIT ලෝ ස්කූල් එක ඉගෙන ගන්නවා වෙන්නට පුළුවන්. කොහොම නමුත් අපි අද සූදානම් මේ සම්බන්ධව තොරතුරු බත්තක බෙදා හදා ගන්නට මාර්ථක ඉන්නවා මේ වෙලාවේ කතා බහ කරන්නට APIIT ලෝ ස්කූල් එකේ කථික ආචාර්ය ශාලින්දි ගාල්ලගේ මහත්මිය සුබ දවසක් ඔබට. සුබ දවස. ඒත් එක්කමයි හේහි ශිෂ්‍ය උපදේශිකා මාර්ථක ඉන්නවා ලාලනී Pathinayake සුබ දවසක් ඔබට. සුබ දවසක්. දැන් අපි කොතනින්ද කතා බහ පටන් ගන්න ශාලෙත්. අපි තාත්නේ සහ මේ ඔබේ නීති පාඩමල ගැන කෙටි කතා අඳින්මක් කරලා කතා බහ පටන් ගමු නේ. ඔව්. මොකද ඒක තමයි ප්‍රධානම කාරණාව නේ. අනිවාර්යයෙන්. ඉතින් අතින් කතා බහ පටන් ගමු. ඕකේ. ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට ප්‍රථමයෙන් මම පුංචි කෙටි විවරණයක් කරන්නම් APIIT ආයතනය පිළිබඳව. ඊට පස්සේ මම APIIT නීති පීඨය ගැන හැමෝම දන්න අපි තාත්නේ ගැන නමුත් අපි කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. අපි පුංචි හැඳින්වීමක් කළා. ඊට පස්සේ නීති පාසල ගැන පුංචි කෙටි හැඳින්වීමක් කරන්න. පාඩමලාව ගැන. පාඩමලාව ගැන. APIIT ආයතනය ඔබ කිව්වත් වගේ මං හිතන්නේ දිගින් දිකටම කියන්න අවශ්‍යත් නැහැ. බොහෝ දෙනෙක් APIIT ආයතනය පිළිබඳව දන්නවා. ලොකු ඉතිහාසයක් තියෙනවා APIIT ආයතනයට. ඒ වගේම තමයි නීති පීඨය ගැන කතා කරද්දී නීති පීඨය ආරම්භ වෙන්නේ 2009 වර්ෂයේදී. පුරා අවුරුදු 14ක් දැන් වසර 10කටත් වඩා වැඩියෙන් ඇත්තටම අපි නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව නීතිඥ වරයන් නීතිඥ වරයන් කරලා ලංකාවට දායාද කරලා තියෙනවා. හරිම ආඩම්බරෙන් නිහතමානීව සතුටු වෙමින් තමයි මේ කාරණාව අපි ප්‍රසිද්ධියට පත් කරන්නේ. ඒ වගේම නීති පාඨමාලාව ගැන කතා කරද්දී උද්දික ප්‍රධාන වශයෙන් පාඨමාලා කීපයක් තියෙනවා නීති පාසල ඇතුලේ. ඒ තමයි LLB full time, LLB part time, digital pathway කියලා දැන් 21st century එකේ අපි ඉන්නේ මේ 21 ශතවර්ෂය. එතකොට මේක තුල අපි දැනගන්න ඕනේ තාක්ෂණය කියන එක. නීතිය කොහොමද තාක්ෂණයත් එක්ක වෙනස් වෙන්නේ කියන එකත් ඉතාමත් වැදගත් කාරණාවක්. ඒක ගැන හිතලා අපි digital pathway කියලා නීති පාඨමාලාවකුත් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම NCUK year 1 law foundation LLM program එක කියන මේ වපසරිය ඉතාමත් විශාලයි. නීති පාසල තුල මේ හැම පාඨමාලාවක්ම අපි දරුවන්ට දෙනවා. ඒ වගේම මේක ඉතාමත් හොඳ විදිහට පටන් ගන්නවා කියලා කියන්න කැමති. දැන් කොහොමද මේ දැන් පන්ති පටන් පවත්වාගෙන යන්නේ? කොහොමද සහ අලුතින් කෙනෙක් බඳින්න බලාපොරොත්තු වෙනා නම් කොහොමද බඳවාගෙනම සිදුවෙන්නේ? සහ වැදගත්ම කාරණේ තමයි දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනා මට සුදුසුකම් තියනවද කියලා බඳින්නට. ඒ කාරණාවෙදි මොකද තත්ත්වය? ඔව් රයන්, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මුලින්ම මම අපේ ශාලින්දි කිව්වා වගේම අපිට තියෙනවා, ඒ කියන්නේ ෆුල් ටයිම්, පාර්ට් ටයිම්, ඒ වගේම ෆවුන්ඩේෂන්. මුලින්ම අපි පටන් ගන්නේ අපේ පදනම් පාඨමාලාව. ඒක තමයි ෆවුන්ඩේෂන්. ෆවුන්ඩේෂන් එකකදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට තියෙන්න ඕන ඕ ලෙවල්. ඇත්තටම ඒක මේන්ලි අපි ටාගට් කරලා තියෙන්නේ ඕ ලෙවල්ස් කරන. හුඟක් අය ඉන්නවා ආෆ්ටර් ඕ ලෙවල්ස්. ඒගොල්ලන් කැමති ඒ කියන්නේ විෂයමාලාවක් කරලා ඊට පස්සේ අපේ උපාධියකට ජොයින් වෙන්න. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ෆවුන්ඩේෂන් එක අපෙත් එක්ක පටන් අරගෙන එක මාස 8යි. ඒකේ මේන් රිකුවර්මන්ට් එක වෙන්නේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් පහක් තියෙන්න ඕනේ ඉංග්‍රීසිත් ඇතුළත්ව. ඉංග්‍රීසි විෂය ධාරාවත් ඇතුළත්ව ඒගොල්ලන්ට ක්‍රෙඩිට් පහක් තියෙන්න ඕනේ ෆවුන්ඩේෂන් එකට. ඊට පස්සේ අපි කතා කරමු උපාධි පාඨමාලාව ගැන. උපාධිය ඒ කියන්නේ මොන විෂය ධාරාව කරත් ඒ ලෙවල්ස්, ඒ කියන්නේ ආර්ට්ස් වෙන්න පුළුවන්, බයෝ වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ සිම්පල් පාස් තුනක් තියෙනවනම් අපේ උපාධි පාඨමාලාවට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒ ඇරෙන්ඩ අපි දැන් ඔය පාර්ට් ටයිම් ලෝ ගැන කිව්වා. පාර්ට් ටයිම් ලෝ තියෙන ඇත්තටම අපේ වීකෙන්ඩ්ස් වල තියෙන්නේ. ඒක අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක වැඩියෙන් අපි ඒ කියන්නේ ඒ වගේ පාඨමාලාවක් අපි අදහස් කරේ පටන් ගන්නත්, ඒ කියන්නේ දැන් කාලයක් තිස්සෙම මම නීතිඥවරයෙක් හරි වරියක් හරි වෙන්න, හැබැයි මට ෆයිනෑන්ෂියල් ඉෂුස් තියන්න පුළුවන්. ඉතින් එතකොට මම හිතනවා නෑ, කවදා හරි දවසක මම ජොබ් එකක් කරන ගමන් කරනවා. ඒගොල්ලන්ට තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ. වීකෙන්ඩ්ස් වල තියෙන්නේ දවස් පහේ ඒගොල්ලන්ට ජොබ් එක කරලා වීකෙන්ඩ්ස් වල ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් ක්ලාසස් වලට සහභාගී වෙන්න.
දන්නේ අලු ශිෂ්‍යයින්ට තමන්ගේ හීනයක් තිනන ලෝය කෙනෙක් වෙන්න ඒවැනි හීනයක් තින අයට වීකෙන්ස් තියෙනවා හැමෝටම මම දැන් හොඳ රිසර්ච් කෙනෙක්ට වෙලා කෙලිම ඩිග්‍රී කරන්න පුළුවන් මේ හැම වටපිටාවක් මම දන්නේ නිර්මාණ කර තියෙනවා මම දන්නේ නීතිශ්‍රේක් වෙන්න මම සිහින දකින ගොඩක් අය ඉන්නවා මම දන්නේ අපිට එක අතල මඟකට කරන්න පුළුවන් හැබැයි දැන් ශාලි ප්‍රශ්නයක් තියෙනවා දැන් සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් හොඳට ස්ටඩිස් කරලා තියෙනවා හැබැයි යට ඉංග්‍රීසි දැනුම් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් දැන් කෙනෙක් ඉතල මට ඉංග්‍රීසි බෑ මම දැන් කොහොමද මේ ගිල මේ ලෝ කොලෙජ් එකට යන්නේ ලෝ ස්කූල් එකට යන්නේ අපිට එකට යන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාව තමයි දේශන පවත්වන්න කියලා ගන්න පුළුවන් එහෙම කෙනෙක් ඉංග්‍රීසි දැනුම් වර්ධනය කරගන්න මොකක්ද ප්ලෑන් එක තියෙන්නේ සුවිශේෂී ප්‍රශ්නයක් එක දැන් ප්‍රවිෂ්ටයක් ලබා ගත්ත අපි ඉස්සෙල්ලාම දැන් මම තරේ විශ්වාස කරන දෙයක් තමයි හීනයක් දරුවෙගේ හීනයක් යදම් දාලා කොටු කරන්න බෑ උද්දික මේ ඉංග්‍රීසි භාෂාව නිසා ඒක නිසා අපි කල්පනා කරා ෆස්ට් ඉයර් එකේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් සපෝට් සිස්ටම් එකක් ඇකඩමික් ස්කිල්ස් වගේ ලෝ ස්කූල් එකට ආවහම ඔබේ ඉංග්‍රීසි භාෂාව අඩුපාඩු තියෙනවා නම් ඔබේ ඉංග්‍රීසි භාෂාවේ මම කියන්නේ ඔබට ඉංග්‍රීසි බෑ කියලා අපේ ලංකාවේ නෑ ඉංග්‍රීසි බැරි දරු තියෙන්නේ පොලිෂ් අප් කරගන්න විතරයි. එතකොට තමන් විශ්වාස කරොත් මට පුංචි අඩුපාඩුවක් තියෙනවා මට හොඳට සිංහලෙන් නීති කරුණු දන්නවා මට කොලේකට ඒක ලියන්න තමයි අමාරු. ඒක ඔබ දැනගෙන අපිත් එක්ක ඇවිල්ලා සුහදශීලීව කතා කරොත් අපි ගාව තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් ඒ දරුවාව අතරමඟ අර නතර කරන්නේ නැතුව අවුරුදු 3 එහෙම part time නම් ඒක අවුරුදු 4ක් ෆුල් ටයිම් නම් අවුරුදු 3ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අර කිව්වත් වගේම ඒක තුල අපිට ඉතාමත් හොඳට සුහදශීලීව මේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාවෙන් කෘතහස්ත ලෙස ඉතාමත් හොඳින් මේ කුසලතා වර්ධනය කරගෙන ගෙනියන්න පුළුවන්. මම මේ කියන්න යන්නේ හරි පෞද්ගලික අත්දැකීමක් අපි ඇස්තකට දැකලා තියෙන දෙයක් උද්දික. දැන් පළවෙනි වසරේ අපේ නීති පාසලට එනවා හරි චකිතයකින් මේ දරුවෝ එන්නේ ඉංග්‍රීසි බෑ මට අඩුපාඩු තියෙනවා මට කරගන්න පුළුවන්ද මම යන්නේ උසාවියකට මට මේක කතා කරගන්න පුළුවන් වං වේද අනිත් දරුවොත් එක්ක සමහර වෙලාවට සංසන්දනය කරද්දි ඒගොල්ලෝ ටිකක් මුළු ගැන් වෙනවා. එතකොට තුන්වෙනි අවුරුද්දට මේ දරුවා යද්දී අර පළවෙනි අවුරුද්දේ ආපු දරුවම තුන්වෙනි අවුරුද්දට යද්දී හරිම ලස්සනට ඒගොල්ලෝ තර්ක විතර්ක කරනවා විවාද කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා මූඩ් කෝට් එකක් ඒ කොම්ප්ලෙක්ස් එකේ ඒගොල්ලෝ හරි හරියට විවාද කරනවා. දැන් අපි නීතිඥවරියක් නීතිඥවරයෙක් කියලා කියන්නේ උද්දික උසාවියකට ගිහිල්ලා චතුර විදිහට කතා කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ කෙනා බලනවා මට පුළුවන්ද කියලා ඒ වෙලාවේ හිතන්නට බෑ. ඒක නිසා APIIT නීති පාසල තුළ ඔබට ඉතාමත් හොඳ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් තියෙනවා. ඩිබේටින්, මූටින්, නිගෝසියේෂන්, ලීගල් ස්කිල්ස්, ඊට පස්සේ ඉංග්‍රීසි වලට ගැවල් ක්ලබ්, තමන්ට බැරි බව තේරුම්ගෙන අපිත් එක්ක ඇවිල්ලා කතා කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඉන්පසුව කතිකාචාර්ය මණ්ඩලය ඉතාමත් හොඳින් ඔබව රැක බලා ගන්නවා කියන සහතිකය මට මේ අවස්ථාවේදී දෙන්න පුළුවන්. ඔබ පෞරුෂයක් හදනවානේ. අනිවාර්යයෙන්ම. දැන් මොන වගේ ආයතන මේ පාට මාලාව ඉලක්කයෙන් තියෙන සහ දැන් කෙනෙක් ඔබ කලින් සඳහන් කළ මූල්‍යම ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. දැන් මේ වගේ කොටස් වශයෙන් ගෙවීම කළා ආතනත් වෙන පුළුවන්ද මොකද? ඔව් උද්දික ඇත්තටම මම දැන් කිව්වා වගේ ඔ ලෙවල් ඒ ලෙවල් කරපු ස්ටුඩන්ට්ස් අවිතරන්න මේ ජොබ් එකක් කරන අයටත් පුළුවන්. දැන් අපේ පාටම ඒ කියන්නේ අපේ ඩිග්‍රී දැන් පටන් ගන්න අපි ඒ කියන්නේ දැන්ටත් enrolments අපි පටන් අරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ට බලන් දැන් අපේ පදනම් පාඨමාලාව පටන් ගන්නවා මේ මාසේ 13 වෙනිදා. ඒ වගේම අපේ උපාධි පාඨමාලාව පටන් ගන්නවා මාර්තු මාසේ 7 වෙනිදා. මොකද දැන් මේ ඒ ලෙවල්ස් කරලා ඉවර වෙච්ච දරුවන්ටත් හොඳ අවස්ථාවක්. මොකද pending results ඒගොල්ලන්ට අපෙත් එක්ක join වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් අපි තියෙනවා අපේ ස්කීම් එකක් තියෙනවා පේමන්ට් ස්කීම් එක සෙමස්ටර් වයිස් ගෙවන්න පුළුවන් එහෙම නැත්නම් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවන්න පුළුවන් එහෙම නැත්නම් ඒගොල්ලන්ට බැංකින් ෆැසිලිටි එක මොකක්ද ඒ කියන්නේ ඒගොල්ලන්ට බැංකු ණයක් ගන්න ඕන ඒකට අපි උදව් කරනවා ඔව් ඒ වගේ ඒගොල්ලන්ට ඒ කියන්නේ මොකක් හරි ෆයිනෑන්ෂල් ඉෂුව එකක් තියෙනවා නම් ඒකට අපිට මොකක් හරි පිළියමක් යොදලා දෙන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ හීනෙට යන්නට මුදල් ප්‍රශ්නයක් කරගන්නට ඕන ඒක ඒ ප්‍රශ්නෙට විසඳුමක් අපිට එක්ක අත්ල බැංකතොත් තියෙනවා කියලා තමයි ඔබ කියන්නේ නේ අපි කෙටියෙන් කියමු මේ දැන් රැකිය අවස්ථා නිර්මාණය වෙනවද මේ සඳහා පොඩි වෙලාවක් තමයි තියෙන්නේ ශරින් ඔව් අනිවාර්යෙන් රැකිය අවස්ථා විශාල ප්‍රමාණයක් නීති පාසල තුලින් ඔබ නීතිඥවරු ඩිග්‍රී එකෙන් පස්සේ නීතිඥවරියක් බවට පත් වුණාට පස්සේ ඔබට ලැබෙනවා කෝච්ස් යනවා කියන එක හරිම සාම්ප්‍රදායික විදියක් ඊට වඩා එන්ජිඕස් වල වැඩ කරන්න පුළුවන් තමන්ට මැනේජ්මන්ට් පැත්තෙන් ගිහිල්ලා ලීගල් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන් මේ වගේ විශාල වපසරියක නීති පාසලේ එහෙම නැත්නම් නීතිඥවරියක් වුණාට පස්සේ රැකී ආරක්ෂා ඔබට තියෙනවා එක පැත්තක් නෙමෙයි නේ බොහොමයක් විශාලයි අපි කතා බහ නිමා ගන්න ඕනි ශාලි මතන ගොඩක් වෙලා තිබ්බන කතා කරන් තිබ්බ නමුත් වේලවත් එක ප්‍රශ්නයක් තියෙනවා ශාලි බොහොම ප්‍රසූතිය ලාලි බොහොම ප්‍රසූති කතා බහට ආවට අපි APIIT ආයතන සම්බන්ධව කතා බහ කළා ඔබට ආරාධනා කරනවා ඔවුන් සමග නත්තල බඳ ගන්නට කියලා අපි කතා බහ නිමා කරනවා ඔබට ආරාධනා කරනවා TV දෙන්නත් එක්ක රැඳෙන්නට කියලා